හරි දැන් ඕගොල්ලෝ මොනවද කරන්නේ? අපි කරන්නේ හිතන් ඉන්නේ චිත්‍රපටිය. ස්ටේජ් එකේ කොහොමද දන්නේ චිත්‍රපටි කරන්නේ? අපි මොකක් හරි දෙයක් කළා අපි කිය චිත්‍රපටි කියලා නම දානවා ඉවරයි නේ. අද කාලේ වෙන්නේ ඕකනේ. මොන හරි දෙයක් හදනවා චිත්‍රපටි කියලා නම දානවා. බලගි. අම්මේ. නේ? අරගෙන හරිනේ? ෂුවර්. මොකද්ද? ඔබට වැඩක් නැහැ නේ. ඒ මට වැඩක් නැත්තේ. මොකද්ද ඔය අදහසින් කතා කරන්නේ? ඔබට වැඩක් නැහැ මචං මේක. නෑ නෑ කහින්න එපා. නෑ නෑ මට දැනගන්න ඕනේ මයි. මෙයාට අනුගේ දේවල් ඔක්කොම ඕනේ. හරි හරි මට කියන්නේ බැලුවද මොකද්ද කියලා? හරි 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 කලබල වෙන්න එපා. මමයි මල්කී එදාට නැටුමක් ඉදිරිපත් කරනවා. නිකන් බීලු කරන්නේ මචං අපි. මොකද්ද සින්දු? මොකද්ද සින්දු? අලි පෙටියෝ එයි මමයි. එහෙම හිතන් ඉන්නේ. සින්දු මොකක්ද දන්නවද? සොඳුරු ලොවට මල් වැහැලා තෞතිසාවේ හද මෙවිලා හැංගුම් පහන් තාරකා ඇති පෙමට අහෝ දෙවියනි. ඇයි මට මේව බලන්න සිද්ධ කරේ? මේ පොට්ට දැස මක්කටද? හැබැයි මචං එදාට මමයි මල්කී නටද්දි ඔයාට ගොඩාක් රිදේ. අත පොඩ්ඩක් ගනි මචං. හැබැයි මල්කියට පව් සිද්ධ වෙයි. ඔබ දැනගනින් ගම් කබරයා. හෙදිති ඇහුවොත් නම් ගරාජ් තියනවල මහ ලොකුවට ඒ උනර ක්ලාස් ඇරලා ගෙදර යන වාහනයක් නෑ. හරි හරි ගරාජුත් තියෙනවා ඒවැ වාහනත් තියෙනවා. ඒ උනට ඉතින් ගරාජ් වලට නික කැඩිච්ච වාහනනේ. අලුත් වාහන ඉතින් එන්නේ වාහන සේල් වලට තමයි. මේ ඒක නෙමෙයි කොනුහස්. ඇයි යන්නේ? මං කොහොමද දන්නේ? පෙන්දටවත් එක්කගෙන ඉන්නේ. අදත් ඔය ඇවිල්ලා ඉන්නේ. මං දැක්ක යාළුවෙක් එක්ක යනවා. මොකෝ මාසිනාට නෑන එපා වෙලාවත්ද? අනේ මට මොකෝ. මේ අන්න ජනවන නියම චාන්ස් එකක් තියෙනවා. කවුද? අපි ඉතින් පාර හිටගෙන ඉන්න එපයි. මොකෝ පාර යන බස් අපේ ගීගාවට වෙලා පෙක්ක යන්නේ. කොයි දන්නේ? ගෙදර. යම් මාතේ පැතරන්නේ. යන්ද? ඔයා වන්න යන්න. මේ මූණ බලපුන නිසා අඳුර ගන්න බැරි වුණේ. මම මේ දන්න කෙනෙක්නේ. මාව දන්නවද? වා ඉතින් මාව දැනගෙන දැක්කේ නෑ වගේ අහක බලන් හිටියර. අට කරන්න බෑනේ. මම ගෙවගවෙන් දාන්න. කලණි, ඔයාට ඕන නම් යන්න. මම බස් එකේ ඉන්න. ඒ අනුස් කියලා තින් අපිත් කතා කරන්න එපා කිව්වද? අනේ නෑ. නේද? අපේ තාත්තා කියලා තියන්නේ ඔය කොයි කවුරු එක්කුණත් ගානට ඉන්න කියලා. ඒකයි. තාත්තට බය ඇතිනේ. ඒයි. නේද ඔය ලස්සන දුව කවුරේ උස්සයි කියලා. ඇරෙ මේ වරන්න උන්නේ අපි යනවා. මොකටද නේ තරහ ගන්නෙ? එහේ කලින් මොකද කරන්නේ? ඔය යන්න මම මෙයත් එක්ක මෙන්න. ආගේ ආලුවට කියන්න ලස්සන පේන්නේ පොරොගෙන ඉඳි නෙමෙයි කියලා. එනාවල ඉඳිද කියලා. මූසල පාටයි නේද? ඔය මන් දැක්ක අවුරුද්දකින් විතර.
Hello. Mang hitu apa tarah hati kira? Muka tuh ina apa ini? Muka tuh apa tuh semang waktu kita tarah bela ina kira ini? Ya lu deh. Ayo kata kari. Muka tuh keren deh. Nih cara aja. Apo, ini macam beragi nanti nih. Uy ting. Ewna ada macam soda agak kala garaj basu teraja kemarin orang sudah sih. Kau deh macam ni. Apa yang mama kaya? Iya mana ini kaya nun. Kau? Macam soda agak kala garaj kara ya cricket team macam sudah sih kira. Meme, mongol dek kian ngerti. Kian, mukat. Oh, deh umi keran dulu keran apa? Ayo, emang kau? Ya, pau. Oh, jadi tim podi kalian dah mikir temane? Ya kan, ngerti. Podi kali dang, ayah makin honda me yalungi kene. Yaluk? Yo. Eh, teh mau dihitangin ni? Oh, itu. Hey. Aha. Kalau ni dah ngomel, pedi-pedi dia alul terandu ni awa. Ah, ini tegi alul ni. Hari hari, aku ini nak kebara. Habis ini manghin dana terandu kerana ni pahari tu. Ya, emak kau? Tidak kian nangku, mati ini nak kampar lagi nanti mai. Amisha, mi, ampas katakan. Amisha, ammi awak hebat dah nak. Orang baterai katin, orang baterai katin Amisha. Amisha, munahari perasaan yang tiada orang kian na, muka tu orang dia kata bahagian lepas ni kan ni puluan kau mati ya mana? Meravi, ni kamba bawa ini tu inna? Ayah muka? Muka tu na, waktu bawa ni awi, bawa na iana mana? Marta berarti inok raga. Muka tu unai kian lagi kian? Muka tu unai, ecerai.
එහෙම වෙන්න බෑද? ඔහොම හිටපු ගමන් වෙස් පෙරලෙන්න මොකක් හරි හේතුවක් තියෙන්න බෑද? මගේ නම වෙස් මාරු වෙන්න යන්නේ. කියන කෙනාගේ තමයි වෙන්න යන්නේ. මොකද මොකද මගේ පෙරලිච්ච වෙස්? හා? උදේනිව හම්බ වෙන්න ගියේ නැද්ද අර ජූස් බා කියන ගුබ්බෑමට? ඒකට රිංගු වෙන්නේ නැද්ද? ඇත්තටම මට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද රවි ආ? ඒ ගෑණිය මට හිනා වෙන්න බලාගෙන ඉන්නවා. ඒ ASCII වහිරින් ගන්න යනවා. කවුද කිව්වේ? කිව්වා කිනා වැඩක් නැහැ නේ. ඔයා ගියාන්. ඔයා ගියාද? කතා කරගන්න බැරි ඒකයි. ගිහිල්ලා. මං හිතුවා ඒ ගෑණිය අපි දැනම කොටවන බොරු කියනවායි කියලා. උදේ නිකන් නෙමෙයි මට කතා කරලා බැන්නේ. මිනිහව හදාගන්න කිව්වා මිනිහා එහෙ ඇවිල්ලා යට කරදර කරනවායි කිව්වා. මන් දන්නවා ඔයා එහෙම කරන්නේ නැහැ කියලා. ඒත් ගෑනු හරි ආසයි ඔයාව ජීවිතේට ලං කරගන්න. ඔයාගේ ප්‍රසිද්ධිය ඒගොල්ලන්ගේ ජීවිතේට ගාව ගන්න යන මාර ආසයි. හරි හරි. කොයි වෙලාවද ඔය ගෑණි කතා කරලා කිව්වේ? මං එතනට ගියේ වෙන වැඩකට. වෙන වැඩකට? මොකද දැන් එතන තියෙන වෙන වැඩේ? ඔයා හිතන જાතිය මගුලක් නෙමෙයි. මන් දන්නවා මගුලක් කරන්න නෙමෙයි කියලා. හරි. කොයි වෙලාවද මොනවද කිව්වේ ඔය ගෑණි? කතා කරපු වෙලාවෙයි වැඩක් නැහැ නේ රවි. ඊගෙන මට කෝල් කළා බෑන්නේ මට කට උත්තර නැති වුණා. ඇත්තටම මට හරි ලැජ්ජයි තුනා රවි. මම ඔයාගෙන කතා කරන්නේ කොයි තරම් ආඩම්බරෙන්ද. මට ඒක නැති කරන්න එපා රවි ප්ලීස්. කාටද කෝල් කරේ?
මේ අයින්සක හිතින් දෙයක් කියන්න. තේරුම් ගන්න. ගෑනුන්ව ඇඬෙව්වට කමක් නැහැ. හැබැයි රජු නලවණ්ඩ යන්න එපා. අම්බානක කණ්ඩ වෙනවා. අත්දැකීමෙන් කියන්නේ. මුන් කොහෙද ගෑනු ගැන දන්නේ අපිට වඩා. සකින වචන අයින් කර ගන්නවා. ගිල ඕන කෙනෙක්ට ගියා ගන්නවා ඈ. මං තාපුට එහෙම කතා කරන්නේ නැහැ නේ. ඉතින් කතා කරනවා වෙයි බයද? බය නෙමෙයි මේ මිනිහෝ. මගේ අම්මා මට කතා කරන්න ඕනේ විදිහ උගන්ලා තියෙන්නේ. ඇත්තට. ඔයාගේ අම්මට වට උගන්වලා දෙන්න බැරි වෙච්ච දේකුත් මම ඔයාලට කියලා දෙන්නම්කෝ. හා. මොනවද දන්නේ? දිනවා කියලා දෙනකම්. ඔව් කියනවා කියනවා. සමාල්ක කියන්නේ මගේ කවුද කියන එක අරුඹට ආයියා කියලා දෙන්න බෑ හරි. ඔයක හොඳට මතක තියාගන්න. බට අමතක වෙනවා නම් කරුණාකරලා ඒක සමග ගිහිලා ආගන්නවා. සමගම වහා ඉන්න වෙලාවක් නැහැ. හරත් ඉතින් මම සමගම කවුරුණත් මට අදාල නැහැ නේ. අදාලයි නේ. මේක අමතකින් දන්න ඔයගේ පස්සේ ගන්න හැමෙලෙම. හා මම තමුසෙ මෙච්චර කල් මෙහෙම කියලා නැහැ හරි. මම මෙච්චර කල් හිතුවේ මේ කද නවති හෙට නවති කියලා. හා මම දන්නේ නැහැ ඔබ සමග ගැන මොන විදිහට හිතන් ඉනවද කියලා. හැබැයි සමල්ක මගේ හරි. بس කරුණා කරලා ඔබ සමාකට කරදර කරන එක වහම නවත්තපන්. මම උඹට ආ කියන්නේ. ඇයි සමා කයි මොනාර කිව්වද? ඔව් කියන්න ඕනද මිනිහා? හා ක්ලාස් යද්දි මග රැකලා ඉන්නවා. හා ස්කූල් ඇරලා යද්දි පස්සෙන් යනවා. හා සමල්කෝක් මට කියන්නේ නැත්තේ තමුසේ දඩටික බඩරියාව කියන බයට. ඇයි දන්නේ සමක මං ගුටි කනට එච්චර බය? නේ. මොකද කණ්ඩා හදන්නේ හරි? මේ ආත් බලාගෙන හිටියේ. මේ කට වැඩි මේ ළඟක තින්දලා හරිද? පෝස්ට් නෙමෙයි මොන අයියා උඹත් එක්ක හිටියත් අපිට කමන්නේ නැහැ. කණත් තලනවා දැනගනින් හොඳේ. බෑනේ හරි. ඔය දෙන්න යන්නකෝ. මම බලා ගන්න. තමුන් එනවා මාත් එක්ක ඔෆිස් එකට යන්න. හැමදාම බයින්න බෑනේ. යනවා පන්තියට. Bajaj genuine parts දැම්මනම් කිත ගැස්සෙන්නේ නෑනේ මල්ලි. ඔබේ Bajaj ත්‍රිරෝද රථයේ කල්පවැත්ම සහ වටිනාකම වැඩි කරගන්න අලිපෙන්චා ලාංඡනයේ සහිත Bajaj genuine parts මදා ගන්න. කොහොමද genuine වෙනස? ෂා. Feeling awesome අයියා. ඔගේ පුතා නෙමෙයි නවි. ඒ අපේ පුතා. මොකක් හරි හින්දා. මටත් වැඩි ඔය රවි ගැන හොඳට දන්නවයි. ඔයා මොනාද අමිෂ රවි ගැන දන්නේ කොහොමද රවි ගැන දන්නේ මම තමයි